प्रबुद्ध विधि प्रबुद्ध विधि प्रबुद्ध विधि शेखर आवा महात्म्य 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 प्रार्थना प्रार्थना ऐसे मट की हंस
සද්දන්ත කුණ්ඩලකේශී මෙතන මකම නේද සද්දන්ත කුණ්ඩලකේශී හංස ගීතයක් කිය කියලා නාට්‍යයක් බලන්න ගියා හරිද මේ නාට්‍යයේ තිබුණලු ගීත වර්ගය මේ නාට්‍යයේ තිබුණලු ගීත වර්ගය බලමුද මේ ගීත අන්න බලන් සඳරන් තෙටින් සුදු සීත කඟුල් ගලන අලදිය නේද අන්න බලන් සඳ ගීතේ තිබ්බලු ඈත කඳු කර හිමව් අරණේ අහලා තියනවද ඈත කඳු කර හිමව් අරණේ ගීතේ තිබ්බලු මීට අමතරව තියෙනවලු වෙන ගීත රත්නදීප ජන්මභූමි මේක දේශාභිමානී ගීතයක් නේද රත්නදීප ජන්මභූමි ලංකාදීප විජේ භූමි ඊට පස්සේ තව තිබ්බලු ගීත ගොඩක් පාළු වඳුරු නිල් අහස මමයි ඔය වගේ ගීත හරිද කතාව මතකයිද ඕක තමයි කතාව හරි ඉතින් පුතේ මේක දිහා බලන්නකෝ දැන් මේක දිහා බලන්නකෝ මේ චිත්‍රය දිහා චිත්‍රයේ අපි මේ ඇඳපු කෙනා අපිගේ මේ ඇඳේ සිංහල සාහිත්‍යයේ මහා සේවයක් කරපු මහගමසේකර මහත්මයා හරි එයි අපි මේ ඇඳේ අපේ පෙළ පොතේ තියෙන දැටේ කරගැට පාඩමේ කතුවරය නැත්තම් කවිය තමයි මහගමසේකර මහත්මයා මහගමසේකර මහත්මයා තමයි මේ දැටේ කරගැට සිමිමින් පද්දපන්තියේ රචකයා මේ පද්දපන්තිය අපි උපුටා ගත්තේ මහගමසේකර මහත්මයාගේ ප්‍රබුද්ධ කියන කෘතිය ඊට පස්සේ මේ ප්‍රබුද්ධ කෘතියෙන් උපුටා ගත්ත දැටේ කරගැට සිපසන්සන්නට පද්දපන්තිය පස්සේ කාලෙක නොපල ගීත කියන කෘතියේ නොපල ගීත කියන කෘතියේ ප්‍රාර්ථනා නමින් තමයි පළවෙන්නේ නොපල ගීත කියන කෘතියේ පළවෙනි දැටේ කරගැට සිමිමින් කියලා නෙමේ ප්‍රාර්ථනා කියන නම ඊට පස්සේ මම මේ කියන්නේ මේ මහගමසේකර මහත්මයා ලියපු කවි පොත් කවි සංග්‍රහ ටික තමයි පුතේ මෙතන තියෙන්නේ මොනවද නොමියෙමි මක්නිසාදයත් බෝඩිම ප්‍රබුද්ධ සක්පාලිහිමි ආදී පොත් තව තියෙනවා රාජතිරිකලයන්ත ලයිනර් සහ ප්‍රියන්ත ඔය වගේ කවි සංග්‍රහ තියෙනවා මහගමසේකර මහත්මයා විසින් රචිත නවකතා තමයි මේ තියෙන්නේ තුම්මන් හන්දිය හා මනෝ මන්දිර තුම්මන් හන්දිය නම් චිත්‍රපටියක් විදිහට පටිගත කරා නේද ඊට පස්සේ මහගමසේකර මහත්මයා ලියපු නාට්‍ය මොනවද සද්දන්ත කුණ්ඩලකේශී හංස ගීතේ වගේ නාට්‍ය එතුමා රචනා කළා ඒත් එක්කම එතුමා ගීත රසා උනා ගීත ලියලා තිබුණා ඒ ගීත දැන් නාට්‍ය ගීත තමයි අන්න බලන් සඳ ඈත කඳු කර හිමව් අරණේ ගීතේ තව මෙතම රචනා කළ ගීත තිබුණා අපි නිතරම කියන රත්නදීප ජන්මභූමි ගීතේ පාළු වඳුරු නිල් අහස මමයි ඇසේ මතුවන කඳුළු බිඳුගෙන ඔබේ සිරිපා දොන්න අර ගීත නේද එන්න මගේ පුතාලට දෑතේ කරකට සිපසනසන්නට පාඩමෙන් එන ප්‍රශ්න සියල්ලටම උත්තර මෙතන තියනවා නේද මෙතන තියනවා එහෙනම් චිත්‍රය දිහා බලන්න ලේසියෙන් මතක තියාගන්න පුළුවන් ඔයාලත් මේ විදිහට මේ චිත්‍රය ඇඳගෙන පිටියලව බලන්න ඉන්න